साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से अरहतो सम्मा संबुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संगं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संगं शरणं गच्छामि ततीयम्पि बुद्धं शरणं गच्छामि ततीयम्पि धम्मं शरणं गच्छामि ततीयम्पि संगं शरणं गच्छामि साधु 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 උතුම් සීලේ සමාදන් වෙන්න කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු 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 අපි උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒහි පස්සික ගුණය සිහිපත් කරලා මේ විදිහට වන්දනා කරමු කියන්න මහාකාරුණික නුවණින් අපගේ සම්බුදු සමිඳුන් සතලිස් පස් වසක් පුරා
දෙසුසේක සිරිසදහම් වලාකුලින් තොරවදිලෙන හිරු සඳුවිල සින් බබලන ඒ සදහම් නැනවතුනට පුළුවනි විමසා බලන්ට රහස් බණක් නැත්තේමය ඒහි පස්සිකයි සදහම් සාදු සාදු මම නමදිම් ඒ සම්බුදු සිරි සදහම් සාදු සාදු සාදු. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු. උතුම් ශ්‍රී සද්ධර්මයටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරුවනට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් නමස්කාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වත් දුවේ පුතේ, අද දවසේත් අපි ආදරයෙන් සරණ ගිය අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන ලස්සන දහම් කතාවක් මේ වෙලාවේ ඉගෙන ගන්නේ. අද අපි ඉගෙන ගන්නේ අපේ ජීවිතයේ ඇතුලේ සැඟවිලා තියෙන, අපි නැති කරලා දාන්න ඕනේ එක අකුසලයක් ගැන. ඒකට කියනවා ලෝභය, මසුරුකම කියලා. මසුරුකම කියලා කියන්නේ අපි ළඟ තියෙන දේවල්, අපිට අයිති දේවල් තව කෙනෙක් පාවිච්චි කරනවට කැමති නැහැ. මසුරුයි. එතකොට බුදුරජාන්සික කාලේ ඒ වගේ දැඩි මසුරු කෙනෙක්, තද මසුරු කෙනෙක් හිටියා. කිසිවක් දෙන්නේ නැහැ කාටවත්. තමන් පාවිච්චි කරන්නෙත් නැහැ. ඔක්කොම පරිස්සම් කර කර හිටියා. ඉතින් එයාගේ මසුරුකම මුගලන් මහරහතන් වහන්සේ නැති කරලා දැම්මා. ඔයාලා අහලා ඇති රජගහනුවර ආසන්නයේ තිබුණා සක්කාර කියලා ගමක්. මොකද්ද සක්කාර? ඒ සක්කාර කියන ගමේ 80 කෝටියක් ධනය තියෙන, රුපියල් 80ක් නෙමෙයි 80 කෝටියක් ධනේ තියෙන ගොඩාක් පොහොසත් සිටුවරෙක් හිටියා. ඉතින් මෙයා හරිම මසුරුයි. ඒ නිසා මෙයාට මච්චරිය කෝසිය කියලා තමයි නම කතා කළේ මිනිස්සු. ඉතින් මේ මසුරු සිටුතුමා කාටවත් දෙන්නේ නැහැ. තමන් පාවිච්චි කරන්නෙත් නැහැ. එතකොට ඔක්කොම මසුරුකමින්, ලෝභකමින් පරිස්සම් කර කර හිටියා. එක දවසක් බුදුරජාණන් වහන්සේ දැක්කා, කාටද අද පිහිට වෙන්නේ? එතකොට දැක්කා මේ සිටුතුමාව. බුදුරජාණන් වහන්සේ දැන් ගිහිල්ලා බැලුවද? නෑ. බුදුරජාණන් සුගන්ධ කුටියේ ඉඳලා බුදු නෙතින් ලෝකෙ දිහා බලනවා.
එහෙම බලනකොට පින් තියෙන අය දුකට පත්වෙච්ච අය භාගිතුන් වහන්සේට පේනවා. එතකොට මේ සිටුතුමා දැක්ක මෙයා හරි ලෝභයි. හැබැයි මෙයාට පිනක් තියෙනවා සතර අපායේ නිදහස් වෙන්න. ධර්මය අවබෝධ කරගන්න පිනකුත් තියෙනවා. නමුත් එයා ඒක දන්නේ නැහැ. එයා ලෝභකමින් ඉන්නවා, මසුරුකමින් ඉන්නවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සිටුතුමාව දමනය කරන්න මුගලන් මහරහතන් වහන්සේ පිටත් කළා. එතකොට මේ සිටුතුමා ඔන්න දැන් එයා දවසක් මෙයා රාජ්‍ය සේවයට යනකොට, රජුරුවන්ට සේවා කිරීමට යනකොට දැක්ක දුප්පත් මිනිස්සෙක් කැවුමක් කකා ඉන්නවා. එතකොට මේ සිටුතුමාට හරි ආස හිතුණ කැවුම් කන්න. කැවුම් කන්න ආස හිතිලා ඒත් කල්පනා කළා දැන් මේ කැවුම් හදන්න ගියොත් එහෙම මේකට පැණි යනවා, පිටි යනවා, මේකට වියදම් වෙනවා කියලා මෙයාගේ හිතේ අර මසුරුයිනේ වියදම් වෙනවට කැමති නෑනේ. දැන් ගොඩාක් වියදම් වෙනවද කැවුමක් හදන්න? 80 කෝටියක් ධනෙ තියෙන මේ සිටුවරේ. ඊට පස්සේ මේ ගැනම කල්පනා කර කර ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ දැන් මෙයාට හරි මේක හිතට අමාරුයි. මෙයා එහෙමම ඇඳේ පෙරලිලා දැන් කල්පනා කර කර ඉන්න කොහොමද කැවුම් කන්නේ මං? කොහොමද කැවුම් හදන්නේ? ඊට පස්සේ මෙයාගේ බිරිඳ මෙයාගෙන් ඇහුව ළඟට ඇවිල්ලා, අද මොකද ඔයාට උනේ? ඔයා දුකින් වගේ ඉන්නේ ඇයි? කියන්න කිව්වා. කියන්න අමාරුයි කිව්වා. ඊට පස්සේ ආය ඇහුවා. ආය අහනකොට අමාරුවෙන් කිව්වා, මගේ හිතේ කැවුම් කණ්ඩ ආසාවක් තියෙනවා කියලා. ඊට පස්සේ අර සිටු බිරිඳ හොඳටම හිනා වුණා. හිනා වෙලා කිව්වා, අයියෝ ඕකද ඔයාගේ ආසාව? අපි මේ මුළු නගරෙටම කැවුම් හදමු කිව්වා. ඊට පස්සේ මේ සිටුතුමා කිව්ව, නගර මිනිස්සුන්ට මොකටද කැවුම්? නගර මිනිස්සුන්ට ඕනේ නෑ කැවුම් කිව්වා. ඊට පස්සේ එහෙනම් අපි මේ ගමේ කට්ටියට හදමුකෝ. නෑ නෑ, ගමේ අයට ඕනෙත් නෑ කිව්වා. ඊට පස්සේ කිව්ව, එහෙනම් අපි මේ අහල පහල ගෙවල් වල නෑ ඒ මිනිස්සුන්ටත් කැවුම් ඕනේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්ව, එහෙනම් අපි ගෙදර ඉන්න මේ අයට විතරක් නෑ, ගෙදර ඉන්න අයටත් ඕනේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්ව, එහෙනම් අපි දෙන්නට නෑ ඔහිටත් ඕනේ නෑ කිව්වා. ඊට සායනම් ඉතින් සිටුතුමාට විතරක් කැවුම් හදමුකෝ කියලා දැන් කැමැති කරවගෙන දැන් කල්පනා කරන කොහොමද හදන්නේ. දැන් මේක හදන්න ගියාම කට්ටියට පේනවා මේ කට්ටිය එකතු වෙනවා, ඊට පස්සේ මේක කරගන්න බැරි වෙනවනේ කියලා දැන් කල්පනා කරන. ඊට පස්සේ කිව්වා, මේ සිටු මාලිගාවේ තියෙන තට්ටු හතක් අපි උඩම තට්ටුවේ හදමු කිව්වා කැවුම් කියලා. දැන් බඩු ටික ලෑස්ති කරගන්න කිව්වා. ඊට පස්සේ ඔන්න බඩු ටික ලෑස්ති කරගෙන දැන් ඒ ටිකත් අරගෙන සිටුතුමා දොරෙන් දොර වහ 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 උඩම තට්ටුවට ගියා. උඩම තට්ටුවේ දැන් කැවුම් පිළියෙල කරන්න සූදානම් වුණා. දැන් මුගලන් මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මෙයාගේ ජීවිතයේ දැන් ධර්මය අවබෝධ කරගන්න පිනකුත් තියෙනවනේ. ඉතින් අවස්ථාව බල බලන හිටියේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ මුගලන් මහරහතන් වහන්සේව පිටත් කළා. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා ආකාශේ ජනෙල් කවුළුවෙන් පෙනී සිටියා. දැන් මෙයා කැවුම් හදන්න සූදානම් වෙනකොට අන්න අමුත්තෙක් ඉන්නවා. ඊට පස්සේ කල්පනා කළා, මේ කට්ටියකින් තමයි බේරෙන්න බැරි. මොනවා කරන්න ගියත් අහසින් හරි එනවනේ කියලා දැන් හරි අකමැත්තෙන්. ඊට පස්සේ කිව්වා, ඔහොම නෙමෙයි කිව්වා, අහසේ සක්මන් කළත් දෙන්නේ නැහැ කිව්වා, යන්න කිව්වා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ දැන් සක්මන් කරනවා ආකාශේ. ඊට පස්සේ කිව, නෑ නෑ ඔහොම නෙමෙයි, වාඩි වෙලා හිටියත් දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ දැන් වාඩි වෙලා ඉන්නවා ආකාශේ. මා දැන් පොළවේ නෙමෙයි අහසේ. ඊට පස්සේ කිව්වා, ඔහොම නෙමෙයි, ශරීරයෙන් දුම් පිට කළත් දෙන්නේ නැහැ කිව්වා.
ඊට සුමුගලම් මහරහතන් වහන්සේ දුමා පිට කරන්න පටන් ගත්ත. දැන් මුළු සිටු මාලිගාවම වැහිලා ගියා. දැන් අමාරුයි මෙයාට. ඊට පස්සේ දැන් මෙයාට කියන්නේ මෙයා කීව ඔහොම නෙමෙයි, ගින්දර පිට කළා දෙන්නේ කියන්න ගිහිල්ලා බය වුණා ගින්දර පිට කරන්න කියලා. ගිනි ගත්තොත් එහෙම සිටු මාලිගාවත් පිච්චෙනවනේ කියලා කිව්වේ නෑ. ඊට පස්සේ බැරිම දැන කිව්වා බිරින්දට, මේ බේරෙන්න බෑ මේ කට්ටියගෙන්, මේ පොඩි කැවුමක් හදලා දීලා පිටත් කරමු කිව්වා. ඊට පස්සේ දැන් සිටු බිරිඳ මොකද කළේ? පිටි චූට්ටක් දැන් චුට්ටක් දාන්න කිව්වා. පිටි චුට්ටක් දැම්මා තෙල් තාච්චියට. දැම්ම ගමන් තාච්චියෙන් එකයි කැවුම් ගෙඩිය. ඊට පස්සේ සිටුතුමාට කේන්ති ගියා, ඔයාට තේරෙන්නේ නැහැ නේ කියලා අහපව් ඉල්ලගෙන දෙන්න කියලා. දැන් එයා අර කැවුම අයින් කරලා ඕන පිටි ටිකක් දැම්ම ගමන් ඊටත් වැඩි විශාලයට හැදුනා. ඊට පස්සේ දැන් කරන්න බෑ මේක. දැන් කැවුම් කීපයක් හැදුවා. ඊට පස්සේ එන ඕකෙන් තියෙන එකක් දෙන්න කීවා. දෙන්න කියලා ගන්න යනකොට කැවුම් ටික ඔක්කොම මොකද උනේ? ඈ එකට ඇලුනා. දැන් සිටුතුමයි මේ සිටු බිරිඳයි දෙන්න දැන් අදීනවා කැවුම් ගලවන්න. ගලව ගන්න බෑ දැන් ඔක්කොම එකට ඇලිලා. ඊට පස්සේ බැරිම තැන කිව්වා ඔන්න ඔක අපි දෙමු, මට ඕනේ නැහැ කිව්වා කැවුම්. දැන් එයාගේ තිබුණ අර ආසාව, එයා වෙහෙසට පත් වෙලා ආසාව නැතුව ගියා. අර තිබුණ ආසාව අපි දෙමු කිව්වා, අපි පූජා කරමු කිව්වා. ඊට පස්සේ පූජා කළා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කිව්වා සිටුතුමනි, අද මේ කැවුම් වළඳන්ඩ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංගරුවනයි බලාගෙන ඉන්නේ. ඒ නිසා ඕගොල්ලෝ මේ හදපු කැවුම් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වා බුදුරජාණන් වහන්සේ නැහෙනේ මේ ළඟපාත, උන්වහන්සේ ඉන්නේ යොදුන් ගාන කෑතෙනි කිව්වා, සැවැත් නුවර ජේතවනාරාමේ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මොකද කිව්වේ? මුගලන් මහරහතන් වහන්සේ වදාලා සිරිතුමනි, ඔයා මේ සිටු මාලිගාවේ පහළ දොරෙන් එළියට බහින්න කිව්වා. ඒ බහිනකොටම ඔයා ජේතවනාරාමේ ගාව ඉඳී කිව්වා. දොර අරිනකොටම ඉතින් ඉරදීෙන් මුගලන් මහරහතන් වහන්සේ මේ සිටු මාලිගාව ලංකලා අර යොදුන් ගාන කෑත කිලෝමීටර් ගාන කෑත තිබ්බු ජේතවනාරාමේට. මේ දෙන්න කැවුම් අරගෙන ගිහිල්ලා දැන් දොර ඇරලා එළියට යනකොටම කොහෙද මෙයාලා ඉන්නේ? ජේතවනාරාමේ. දැන් බුදුරජාණන්සේට පූජා කළා කැවුම්, සංඝයාටත් පූජා කළා. දැන් ඉවර වෙන්නේ අර කැවු. මේ ඔක්කොම වෙන්නේ මොකෙන්ද? ඉරදි බලෙන්, මුගලන් මහරහතන් වහන්සේ. ඊට පස්සේ ඕගොල්ලෝ තේන කැවුම් කන්න කිව්වා. දැන් මේ දෙන්නත් කැවුම් කෑව, තවත් තියෙන ඉවර වෙන්නේ. ඊට පස්සේ කැවුම් බඳුන ඉවර වෙන්නේ. ඊට පස්සේ එහෙනම් බුදුරජාණන්සේ ලෝක ගෙනහිල්ලා අර ජේතවනාරාම ඉස්සරහා තියෙන වලාක ඒකට දාන්න කියලා. එතකොට හරි. ඉතින් මෙයාලට ධර්මයේ කිව්වා. මේගොල්ලෝ ධර්මය අවබෝධ කරගත්තා. දන් දෙන්න පුරුදු වුණා. අර මසුරුකම හිතින් නැති වෙලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම මුල් කරගෙන ලස්සන ගාථාවක් බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝය ගැන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝය හරියට යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන් ඵලේති රස මාදාය ඒවං ගාමේ මුනි චරේ. හරියට ලස්සන මේ සුවඳ ලස්සන පෙනුම තියෙන මල් වලට යනවා බඹරු පැණි හොයාගෙන. හැබැයි ඒ බඹරා ඒ මල තලන්නේ නැතුව රොන් අරගෙන ඒ මලට හානියක් කරන්න නැතුව යනවා. ඒ වගේ කීවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. මේ පවුල් වලට මිනිස්සුන්ට හානියක් නොවන විදියට මිනිස්සුන්ගේ ජීවිතයට යහපත සලසනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේ ඒ අයට, ඒ අයගේ ජීවිතයට පාඩුවක්ද කළේ ලාභයක්ද? ඈ ලාභයක් නේ, යහපතක් තමයි කරලා දුන්නේ. එයාලට ඒක විශාල යහපතක් වුණා. සතර අපායෙම නිදහස් වෙන්න ලැබුණා. හිතේ තිබුණ අර පවිටු මසුරුකම නැති වෙලා ගියා නේද?
ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාව වදාලා මේ මල නොතලා රොන් අරගෙන යන බඹරිකු වගේ බුදුරජාණන්සේගේ මේ ශ්‍රාවක සංඝයා මිනිස්සුන්ට කිසි අපහසුයක් නොකොට පිණ්ඩපාතය කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා බලන්න බුදුරජාණන් වහන්සේ මේ අන් අයට යහපත සලසපු හැටි. ඉතින් සිටුතුමාට තමන්ගේ ජීවිතේ දැන් ඊට පස්සේ එතුමා ගොඩාක් දන් දෙන්න පුරුදු වුණා. අපි හිතමු එයාට එයාගේ මසුරුකම හිතේ තියාගෙන මෙයා මැරුණා නම් එහෙම එයාට මුකුත් නැති වෙනවා. එයා හම්බ කරපු 80 කෝටියක් සල්ලි වලට මොකද වෙන්නේ? ඒවා එයා දාලා පරලෝ යනවනේ. එයා දාලා පරලෝ යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා බුදුරජාණන් වහන්සේ එයාගේ හිතේ තිබුණු මසුරුකම නැති කළ නිසා එයා එතන ඉඳලා දන් දෙන්න පටන් ගත්තා. ගොඩාක් දානි දුන්නා. ඊට පස්සේ එයාගේ ජීවිතේට පිං රැස් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා දුවේ පුතේ හිතේ තියෙන මසුරුකම කියලා කියන්නේ කෙනෙක්ගේ හිතේ ඒක එයාගේ ජීවිතේට ලොකු කිලුටක්. ඒ මසුරුකම අපි නැති කරගන්න ඕන. බුදුරජාණන් වදාලා මසුරුකම ජයගන්න තියෙන මොකෙන්ද? ඈ මොකෙන්ද? දානේ නේද? දන් දීමෙන්ම තමයි මසුරුකම කියන එක නැති කරගන්න තියෙන. දන් දෙන්න පුරුදු වුණාට පස්සේ එයාට නොදී ඉන්න බෑ ඊට පස්සේ. එයා හැමදේම අතහරිනවා. එතකොට එයාගේ ජීවිතේ මසුරුකම කියන එක නැති වෙලා යනවා. නේද? ඉතින් බුදුරජාණන්සේ කාලේ හිටියා ඒ වගේ දන් දීපු අය දුප්පත් ආච්චි අම්මලා හිටියා. නේ? සමහරට දෙන්න දෙයක් නැ චූටි දෙයක් දෙන්නේ. හැබැයි ඒකෙන් එයාට ලොකු යහපතක් උදා කරගත්තා. ඒක අම්මා කෙනෙක් හිටියා මහා කස්සප මහරහතන් වහන්සේට කැඳ චුට්ටක් පූජා කළේ. ඒ අම්මා එදා තමන් ගෙදරක තමයි හිටියේ. ගෙදර කට්ටිය දෙන දෙයක් අනුභව කළ හිටියා. ඉතින් එදා හම්බුනේ කැඳ ටික. ඒ කැඳ ටික මහා කස්සප මහරහතන් වහන්සේට පූජා කරගත්තා. ඒ පිණින් ඒ අම්මා දෙවියන් අතර ඉපදුණා. ඒ අම්මා ඒ කැඳ ටික බීලා හිටියා නම් එහෙම දානි පිණිස දුන්නේ නැත්තම් දෙවියන් අතරෙයිද යා නේ? ඒ මොහොතේට පොඩ්ඩක් එයාගේ බඩගින්න නැති වෙලා යයි නේද? හැබැයි දෙවියන් අතර යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ හිතේ හටගන්න මසුරුකම දුරු කරලා අපි ත්‍යාගය නිතර නිතර පුරුදු කරන්න ඕනේ. පුංචි දෙයක් හරි දවසට තව කෙනෙක් වෙනුවෙන් දෙන්න ඕනේ. බුදුරජාණන් අපිට වදාලේ අපි හොදන ඉඳුල් ටික පවා මේකත් සතෙකුට ආහාරයක් වේවා කියලා දුන්නොත් එහෙම ඒ තුලත් අපිට දානමය පිනක් රැස් වෙනවා. දැන් අපි ආහාර අරගෙන අපි අත හොදලා ඒ අයින් කරන වතුර ටික අපි හිතුවොත් එහෙම මේක සතුන්ට ආහාරයක් වේවා කියලා ඒ තුලිනුත් අපේ ජීවිතේට දානමය පින රැස් වෙනවා නේද? ඉතින් ඒ නිසා දානෙ පුරුදු කරගන්න ඕනේ. හිතේ මසුරුකම තියෙනවනම් අපි ඒක දුරු කරගන්න ඕනේ. එතකොට තමයි ජීවිතේට සැපේ ලැබෙන්නේ, පින රැස් වෙන්නේ, ජීවිතේට ගොඩාක් සැප සම්පත් ලැබෙනවා. ලෝභකමින් ඉන්න අයට ඒ කිසිවක් ලැබෙන්නේ නැහැ. එයාලා මැරෙනකොට මොකුත් නැති තැනක උපදිනවා. අන චූටි කාලේ ඒ බබා ඉපදෙනකොට අපිගේ මනුස්ස ලෝකේ ආවා කියලා එයාට කවුරුත් නැහැ. අම්මා තාත්තා පිළිගන්න කෙනෙක් නැහැ. එයාට කිසිවක් නැහැ. ඇඳුමක් නැහැ, කෑම ටිකක් නැහැ. දුප්පත් තැනක උපදිනවා. හැබැයි සමහර අය ඉන්නවා හොඳට කෑම බීම තියෙන, ඇඳුම් පැළඳුම් තියෙන, සැප සුව පහසුව තියෙන තැන්වල උපදිනවා නේ. ඒකට හේතුව සංසාරී දානි දීලා තිබීම. ඉතින් ඒ නිසා මසුරු සිත දුරු කරලා අපි දන් දෙන අය බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඔන්න ඔය කාරණාවත් මතක තියාගමු. අපි බලමු අපේ ජීවිතේට ලස්සන පුරුදු කරගන්න හොඳ ලස්සන ගුණ ධර්මයක් ගැන කියවෙන පුංචි වීඩියෝ එකක්. ව්‍යාජ සංකල්ප, ව්‍යාජ මුදල්, මේ සියල්ල පිරුණු ලෝකයක් තුල
අව්‍යාජ මිනිසත්කම පහදන්නේ මිනිසුන් අතර සුළුතරයක් පමණයි. මුදල් මත පදනම් වූ ලෝකයක් තුල අහිමිව ඇති එකම දෙය මිනිසත්කම බව නිතර සිතුනද මිනිසත්කමේ අරුත පහදනයිද ඒ අතර සිටි. ඇමරිකාවේ කැන්සාස්සී මාවත අතර ජීවිතය සරිකර ගන්නට මුදල් සොයන මිනිසුන් අතර බිලී රේ හැරිස් නම් පුද්ගලයාද සිටි. දිනපතා විවිධ රාජකාරී සඳහා යනේන මිනිසුන් මදක් නතර වී අතපාමින් සිටින මෙවන් මිනිසුන්ට යම් මුදලක් දෙන්නට පෙළඹුණු ඒ අතර දක්නට ලැබෙනවා. දිනක් බිරීරේ නම් මාවතේ මුදල් සොයන මේ මිනිසාසල නතර වූ එක් කාන්තාවකගේ අතපසු වීමක් නිසා ඩොලර් දහස් ගණනක් වටිනා ඇගේ අතරැදි මුදුවක් බිරීරේගේ මුදල් එකතු කරනු ලබන භාජනයට වැටෙනවා. එය ඇගේ විවාහ ගිවිස ගැනීමේ දිනයේදී ඇයට ලැබුණු වටිනා මුදුවක්. මොහොතක් ගතව විට මේ කාන්තාවට තමන්ගේ අතරැඳි මුදුව නොමැති බව දකින්නට ලැබෙනවා. ඒත් සමගම බිලිරේ සිටි ස්ථානයට යලිත් මේ කාන්තාව දිව යන්නේ තමන්ගේ නැති වුණ මුදුව යලිත් ලබා ගැනීමේ අරමුණි. ඇය බිලිරේ වෙත ගොස් නැති වුණ මුදුව පිළිබඳ විමසන විට බිලිරේ එය තමන් සතු ඇති බව පවසමින් එම මුදුව ආපසු ඇයටම ලබා දෙනවා. ඒ කාන්තාවට මෙය ඉතා සංවේදී මොහොතක් වුණා. ඒ නිසාම මේ මිනිසාගේ අව්‍යාජකම වෙනුවෙන් මේ කාන්තාව ඇය සතුව තිබූ සියලු මුදල් ඔහුට ලබා දෙන්නට උනා. පසුව මේ කාන්තාවගේ සැමියා හැරිස් වෙනුවෙන් නම් කළ අරමුදලක් පිහිටුව අතර නිවසක්වත් නොමැතිව මහමග සිටි බිලීරේ වෙනුවෙන් බොහෝ පිරිසක් එම අරමුදලට මුදල් බැර කරන්නට එකතු වුණා. මේ අව්‍යාජකමේ ප්‍රතිඵලයක් ලෙසින් බිලීරේට නැවත ඔහුගේ සහෝදරියද මුණ ගැසෙනවා. හදවතට එකඟව කටයුතු කිරීම සෑම විටම අව්‍යාජ භවයේ සාක්ෂිය වන අතර ඒ තුළින් ලබාගත හැකි සතුට සියල්ලටම වඩා ප්‍රබල වෙනවා. ඔහු අවසානයේ පවසනවා, මම හොඳ කෙනෙක් නොවෙන්න පුළුවන්, ඒත් මම යක්ෂයෙක් නෙවෙයි. අනුන්ගේ දේ බලෙන් ලබා ගනිමින් අතපසු වීම වාසියට හරවා ගනිමින් මිනිසුන් ජීවත් වන සමාජයක අව්‍යාජ බව ලොව ඇති හොඳම හෘද සාක්ෂිය බව මේ කතාව යළි යළිත් අපට සිහි කැඳවනවා. ඒ අපි දැක්කි දුප්පත් මිනිසෙක් පාර යන අයගෙන් ඉල්ලගෙන ජීවත් වෙන කෙනෙක්. හැබැයි එයා අවංක කෙනෙක් නේ. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපිට අපි දුප්පත් වෙලා ඉපදෙන්නේ සංසාරේ දානි දීලා නැත්තම් නේද? අපේ තියෙන පිනේ අඩුවක් නිසානේ. ඒතර ගොඩාක් ලෝකෙ මිනිස්සු එහෙම දුප්පත් වෙලා ඉපදුනාට පස්සේ එයාලා ජීවත් වෙන්න කියලා තෝරාගන්නේ ආයෙමත් පව් රැස් වෙන දේවල්. සමහර විට ඔන්න දුප්පත් කෙනා තෝරගන්නව සතුන් මරන්න නේද? මාළු අල්ලන්න, ඊට පස්සේ කීයක සතුන් මරන්න. එතකොට එයාට සංසාරේ ආය ආය උරුම වෙන්නේ මොකද්ද? ආයෙත් ලැබෙන්නේ මොකද්ද? ආයෙත් ඒ වගේ දුක්බර ජීවිතයක් තමයි එයාට හම් වෙන්නේ. එක්ක හොරකම් කරන්න පුරුදු වෙනවනේ. එතකොට ආයෙම දුක්බර ජීවිතයක් හම්බ වෙනවා නේද? බොරු කියන්න පුරුදු වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් එහෙම දුප්පත් වෙලා ඉපදිලා එයා තේරුම් ගත්තොත් එහෙම මෙහෙම අපිට වෙලා තියෙන අපේ පිනේ අඩුවක් නිසා අපි සංසාරේ පින් කරලා මදි, දන් දීලා මදි, ඒ නිසා මම මේ වගේ ජීවිතෙන් නිදහස් වෙන්න ඕන කියලා අන්න එයා සිල්වත් වෙලා එයා ටික ටික හරි තමන්ට තියෙන දෙයින් දන් දෙන්න පුරුදු වෙලා එයාට එතකොට අවස්ථාවක් ලැබෙනවා ඒ දිලිඳුකමින්, ඒ දුප්පත්කමින් ඊළඟ ජීවිතයට යනකොට එහෙම නැති කෙනෙක් වෙන්න නේද? ඉතින් ඒ නිසා ඔය දැන් බුදුරජාණන්සේ කාලේ ඒ වගේ එක මිනිස්සෙකුට හරි දුප්පත්. එයා ඔය වගේ ඉල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. හැබැයි එයා බුදුරජාණන්සේව ආදරෙන් සරණ ගියා. ධර්මයේ සරණ ගියා, ශ්‍රාවක සංඝරූණ සරණ ගියා. ඊට පස්සේ මෙයා මැරුණට පස්සේ ගිහිල්ලා දෙවියන් අතර ඉපදුණා. දැන් සමහර දෙවිවරු නිඳා කරන්න ගත්ත මේ මනුස්ස ලෝකේ ඉන්නකොට දිලිඳු මනුස්සයෙක් නෙමෙයා. මෙයා කණ්ඩ බොණ්ඩ නැතුව හිටපු කෙනෙක්.
කොහොමද මෙයා දෙවියන් අතර ආවේ කියලා. එතකොට සක්දෙවිඳු කීවයි දෙවිවරුන්ට, හාහා මෙයාට ගරහන්න එපා, මෙයාට දොස් කියන්න එපා, මෙයා දිලිඳු කෙනෙක් නෙමෙයි මනුස්ස ලෝකෙ ඉන්නකොට. කණ්ඩ බොණ්ඩ තිබුණේ, හැබැයි එයාට බුදුරජාණන් ගැන ශ්‍රද්ධාව තිබුණා. එතකොට එයා දිලිඳු නෑ. බුදුරජාණන් ධර්මය ගැන පැහැදීම තිබුණා. ශ්‍රාවක සංගරුවන සරණ ගිහිල්ලා හිටියා. ඒ පිනෙන් කිව මෙයා දෙවියන් අතර ආවේ. එයා ඇත්තටම දිලිඳු කෙනෙක් නෙමෙයි කිව මනුස්ස ලෝකෙ ඉන්නකොට. අපි දිලිඳු කියලා කියන්නේ කාටද? කණ්ඩ බොණ්ඩ නැති අයටනේ. හැබැයි කෙනෙකුට බුදුරජාණන් වදාළ ශ්‍රද්ධාව තියෙනවනම්, බුදුරජාණන් ගැන පැහැදීම තියෙනවනම්, එයා දිලිඳු කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා අපි දුප්පත් වෙලා ඉපදුනහම ආයේ ආයේ ඒ වගේම ඒ දුකට වැටෙන දේවල් කරගත්තොත් එහෙම ජීවිතේ ආයෙත් ඒ දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි සැප ලබන්න කැමති නම් අන් සතු දේවල් හොරකම් කරන්නේ නැතුව සත්‍යවාදීව, අවංකව, අහිංසකව ගුණධර්ම දියුණු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ලෝකේ ඒ වගේ මිනිස්සුත් ටික දෙනෙක් ඉන්නවා නේ. බහුතරයක් ආයමත් පෞරස් කරගෙන දුක්බර ජීවිතයක් උදා කරගන්නවා. ඒ නිසා අපේ ජීවිතේ අපි සැප ලබන්න කැමති නම් ගොඩක් අපි ජීවිතේ ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔන්නෝකත් අපේ ජීවිතේට හොඳ ආදර්ශයක් සපේනවා. ඉතින් අපි අදත් පොඩි වේලාවක් මෛත්‍රී භාවනා පුරුදු කරමු. දැන් දෙනෙත් පියාගෙන මා කියන දේ හිතින් මෙනෙහි කරන්න. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා, මාමින්ම මේ අසපුවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, මාමින්ම මේ නගරයේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, මාමින්ම මේ පලාතේ සිටින්නාවු සියලුම සත්වයෝ
වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ පලාතේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ රටේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම මේ ලෝකයේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම සියලු ලෝකවල සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපි බොහෝ පින් රැස් කරගත්තා. ඒ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ පින්න ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සිල් ගුණදම් වඩන පින්න ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ධර්මාවබෝධයට වාසනාව උදා වෙත්වා. සාදු සාදු. අපගේ ආදරණීය ගුරුවර දෙමව්පියන්ටත් නෑදෑ හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. ඒ වගේ මේ පින්වත් සියලුම දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ලබත්වා. සුවසේ උතුම් ධර්මය ඉගෙනගෙන ගුණ ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.